ගෞරවනීය ස්වාමීන් වහන්ස කාමයේ වරදවා හැසිරී කාන්තාවක් හැටියට උත්පත්ති ලැබන කෙනා ඉන් පසුව සීල්පද ආරක්ෂා කරනවා නම් නැවතත් කාන්තාවක් වෙනවාද කියන ප්‍රශ්නය යොමු කර තිබුණා ඊට කලින් ඔබ වහන්සේගෙන් මා පැහැදිලි කරගන්නට කැමතියි කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිඵලයක්ද කාන්තාවක් හැටියට උත්පත්ති ලැබීම අනාගත ලෝකයේ අදින් පස්සේ බිහිවෙනා වූ ලෝකේ නොවන අනිවාර්යම ස්ත්‍රී ජනගහණය වැඩි වෙනවා හේතුඵල ධර්මයක් හොඳද එතකොට ස්ත්‍රී ජනගහණය වැඩි වෙන්න හේතුඵල ධර්මයක් නිසා කියන්නේ නෝනා මනුෂ්‍යයා කාමයේ වර්ධවා හැසිරීම සිද්ධ කරන්න තේරෙනවද ඒ කාමයේ වර්ධවා හැසිරීම වලට අදාළ උපත් තමයි ඊළඟ ජීවිතේ අනිවාර්යම සිද්ධ වෙන්නේ තේරෙනවද අත්ත වශයෙන්ම කාමයේ වර්ධවා හැසිරෙන කෙනෙකුට එහෙමත් නැත්නම් අපි ගමු මේ අපේ ශාරීරිය තියනවානේ දැන් මේ රූපය කියන කාරණේ හේතුඵල ධර්මයක් තේරෙනවද මොකද රූපය කියන්නේ දැන් අපි ඕන කෙනෙක්ට ලබලා තියෙන මේ රූපය කියන්නේ හේතුඵල ධර්මයක් කුමක හේතුඵල ධර්මයක්ද සංස්කාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන නාම රූප නිසා සකස් වුණා වූ දේ තමයි සලායතන කියන්නේ සලායතන කියන්නේ මොකද මේ ආයතන හයෙන් යුතු රූපය එතකොට මේක හේතුඵල ධර්මයක් සලායතන සකස් වුණේ කුමක් නිසාද නාම රූප සකස් වෙච්ච නිසා නාම රූප සකස් වුණේ කුමක් නිසාද විඥානීය සකස් වුණ නිසා විඥානීය සකස් වුණේ කුමක් නිසාද සංස්කාර සකස් වුණ නිසා ඒ නිසා රූපය කියන්නේ නෝනා හේතුඵල ධර්මයක් තේරෙනවද එතකොට හේතුඵල ධර්මයක් කියන්නේ මොකක්ද ධර්මයක් මේ රූපය කියන්නේ ධර්මතාවයක් තේරෙනවද එතකොට අපි මේ ධර්මයේ වැරදි ආකාරයට පරිහරණය කරනවා නම් නිරතුරුවම නෝනා අපි ඒක ධර්මයටත් අගෞරව කළා වෙනවා තේරෙනවද ඒක අපි දකින්නවා අපි ධර්මයට අගෞරව කළා වෙනවා මොකද මේ ජීවිතය කියන්නේ ධර්මතාවයක් ඒ ධර්මයේ අපි වැරදි ආකාරයෙන් අපි ප්‍රයෝජනෙට ගන්නවා නම් ප්‍රයෝගී කර ගන්නවා නම් ඒ මොහොතේම අපි ධර්මයට කළා වූ අගෞරවයක් බවට පත් වෙනවා තේනවා එතකොට එහෙම අගෞරවයක් බවට පත් වෙනවා කියන කාරණේදී අනිවාර්යම නෝනා කාමයේ වර්ධනය හැසිරීම කියන කාරණයත් තවත් දෙවෙනි කාරණේ තමයි තමන්ට මේ පෙර පින නිසා ලැබුණා වූ මේ ධර්මයක් නිසා ලැබුණා වූ මේ රූපය අපි වැරදි ආකාරයට ප්‍රයෝගී කර ගන්නවා නම් තේනවාද අනුන් තුල කාමයන් වැඩෙන ආකාරයෙන් අපි මේ රූපය උපයෝගී කර ගන්නවා තේරෙනවද එතකොට ඇඳුමෙන් පැළඳුමෙන් වේවා හැසිරීමෙන් වේවා චර්යාවෙන් වේවා මේ රූපය අපි බාහිර ලෝකයට ඉස්මතු කරලා පෙන්නලා ඒ තුලින් නොනා අනුන් තුලක් කාමච්ඡන්දයන් ඇති කරනවා නම් එතන අපිත් රූපය කෙරෙහි තෘෂ්ණාව තුලයි ඉන්නේ ලෝභ දේශ මොහයන් තුලයි ඒ රූපය දැකලා දකින්න කෙනාත් එතන සිල්පද බිඳ ගැනීමක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම